ශ්‍රී ලංකාවේ අලුත්ම සුවා ගැනීම කුකුල ලකුණ විතර මැෂිම අද හූස්පීකින් තුලින් හලෝ ඔයා මේ බිත්තර රකින්න මැෂින් එකක් හදලා තියෙනව නේද ඔව් මොකද්ද ඒක මේ ඔක ඇවිල්ලා බිත්තර රකින්න මැෂින් අප මම මේ කතා කළේ බිත්තර සංසදයෙන් මම තමයි ලේකම් තුමිය හරි හරි මේරි එලිසා මම ඔව් අහලා තිනවත් දන්නේ නැහැ මම වික්‍රම සංගම කියලා නම් දන්නවා ඒ වුණාට කවුද කියලා දන්නේ නැහැ ආහා මට මේක දැනගන්න ලැබුණා මෙහෙම එකක් කරගෙන යනවා කියලා ඔව් අපිට හරි සතුටුයි ඇත්තටම ඔබතුමාමද මේ මැෂින්ව හැදුවේ ඔව් අපිට පොඩක් විස්තරයක් කරන්න පුළන්ද දැන් බිත්තර 100ක් කියන්න පුළුවන් එක එකක් තියෙනවා 121 එකක් තියෙනවා 151 එකක් තියෙනවා කියන්නේ මේ මේක අලුත් එකක් නේද ඔව් අපි අපි නා අත්ම හදනවා දැන් අපි ඇවිල්ලා පටන් ගත්තේ බිත්තර 100ෙන් තමයි හරි දැන් මේක ඔබතුමා කොහොමද මෙහෙම දෙයක් කරන්න ඕනි කියලා හිතුවේ ඇයි ඇත්තටම ඇත්තටම කිව්වොත් මිස් දන්නවද දන්නේ මට මේරි කියලා කතා කරන්න කමන්නේ හරි මේරි මම කුකුල් පැටව රක්කන්න පිටර දුන්න පිට ඒ පිටර ඒගොල්ලන්ගෙන් හානි වුණයි කියලා මට පැටව හම්බ වුණා කොහොම හරි ලක්ෂ එකම මාරක් විතර මට පාඩු වුණා ඒකෙන් ඊට පස්සේ මං හිතුවා ඒ ඇයි ඒ මැසිම මට හදා ගන්න බැරි කියලා හරි හරි දැන් මේක ඔබතුමා මේකට නමක් දාලා තියනවද මොකක් හරි දැන් ෆාම් එකට නමක් තියනවා මැෂින් වලට මම තව මෙහෙම තමයි කියලා නමක් පිළිවෙල කරාගත්තේ නැහැ ඒ වුණාට ඔයා දැන් මැෂිමට නමක් දාගන්න වෙනවා ආ හරියා අපි තීරණය කළා ඔබතුමාගේ මැෂින් එක තමයි මේ ලෝක විතර සංසදයට ඉදිරිපත් කරන්න කියලා හරියා ඒ කියන්නේ දැන් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔබතුමාට හරි හොඳයි හොඳයි ඔක ඉන්න ඉම්පෝර්ට් මැෂිම පිළිදෙර මම කරලා දෙන්න අපි මේ විතර මැෂිම මොකද ඔබතුමාගේ මේ විවාහකද මම විවාහකයි අපි බිරිඳගේ නමින් දාමුද විතර මැෂින් ඉංග්‍රීසියෙන් වාගේ આવත් මිස් කොහමද දෙන්නේ එග් මැෂින් ඔව් එග් මැෂින් ඒක තමයි එතකොට අපි තව මොකක් හරි නැත්නම් වයිෆ් කෙනෙමේ දැන් අර මිලෙනියම් කියන වචනෙට දාලා මොන හරි කියලා ගැලපෙන විදිහට දැන් මෙහෙමනි ලංකාවෙන් ඉදිරිපත් කරන්නේ පොඩ්ඩක් අර ඉංග්‍රීසි නමකට වඩා මට හිතෙන්නේ දැන් ඉන්දියාවේ ඉදිරිපත් කරන ඔය විතර සම්බන්ධ මැෂිම හින්දුස්ථානි කියලා දාලා තියෙන්නේ හින්දුස්ථාන එග් මැෂින් හින්දුස්ථාන එග් මැෂින් එතකොට අපි ගත්තොත් දැන් අර පකිස්තාන් මෙහෙම ටෙරන්ටි එග් මැෂින් කියලා දැම්මොත් මොකද ටෙරන්ටි ලංකාවේ නම දාන්න නැතුව අපි දාමු මොකද අරගොල්ලෝ දා දැන් පකිස්තාන් දාලා තියෙන ඉස්තාම්බුල් එග් මැෂින් ටෙරන්ටි කියන එක ලංකාවට තියෙන නමක් තමයි වෙරින් භාෂාවකින් ඔව් ඒ වුණාට අපි දැන් ඒගොල්ලෝ හිතයි තුන අපි කොපි කළා කියලා ආ ඒ තමයි ටිකක් තියෙනවා ඔව් දැන් අරගොල්ලෝ ඉස්තාම්බුල් ඇමරිකාවේ දාලා තියෙන්නේ ලොස් ඇන්ජලිස් කියලා ඔව් එතකොට ඕස්ට්‍රේලියාවේ එග් නම් මෙල්බන් කියලා දාලා එග් නම් මෙල්බන් එතකොට අර වර තේරෙනවද එතකොට අපි කොපි කළා වෙනවනේ මේ මහත්තයා ඔව් කොපි කොපි කරුවා වගේ නේද ඔව් කොපි කරුවා වගේ ඔව් අපි දාන්න ඕනේ මේකට හොඳ නමක් මොකක්ද දාන්නේ ඒ වාට කියන මහත්මයා මේ මේ බිත්තර වලට හොඳ ඉතිහාසයක් තියෙනවා. ඔව් කියන්නේ. යෝෂිහාමා. ඔව්. ෆුජියාමාගේ මල්ලි. යෝෂිහාමා තමයි මේ පළවෙනි බිත්තර මැෂිමක හදලා තියෙන්නේ යෝෂිහාමා. යෝෂිහාමා තමයි හදලා තියෙන්නේ මේ පළවෙනි බිත්තර මැෂිම. ඔව් නාගසාකි වල තමයි තිබිලා තියෙන්නේ. එතකොට පරමාණු බෝම්බ ගැහුවම එතකොට මේ බිත්තර මැෂිම ආරක්ෂා කරගෙන දුවලා තියෙනවා යෝෂිහාමා. ආ හිරෝෂිමා රාජාකි වල. ඔව් එතකොට නාගසාකි නම් හිරෝෂිමා දුවලා තියෙනවා. එතකොට හිරෝෂිමා වලටත් ගැහුවානේ. එතකොට මෙයා හිරෝෂිමාවට දුවගෙන යනකොට මේ කකුල් දෙක පැටලිලා එතන වැටිලා මෙයා මිය ගියා. හරියා. ඒත් බිත්තර මැෂිම ආරක්ෂා කරගෙන තිබුණා. ලොකු මේව එකක් මේකට. ඕ ඒ කියන්නේ ඒ තරම් එයා බිත්තර මැෂිමට ආදරය කළා තියෙනවා. ඉතින් එතනින් තමයි මේ බිත්තර ගැන මෙච්චර අපි කතා කරන්නේ. ඔව්. දැන් බලන්න අපේ බිත්තර තේමා ගීතේත් අපි කුකුලා ගැන කියනවා බිත්තර ගැන කියනවා නේ. මහත්මයා දන්නවද බිත්තර තේමා ගීතේ? කුකුලා හඳලා වෙලා හඳලා වෙලා. අන්න හරි. ඒක තමයි ඉතිහාස කතාව. මේ දැන් ඉතින් අපි මේ මැෂින් එකට දාන නම් මොකක්ද? මම දාන්නේ මිස්ටර් කැමති විදියට ලංකාවට ඔබන විදිය. ඕගලෙන් ගෙදර මේ කිකිලිගේ නම මොකද්ද? කිකිලින්ට නමක් දාලා තියෙනවද? නෑ නෑ. නම් දාල් නෑ නේ. නෑ නෑ. ඔයා නිකන් කැන් දැන් විවාහ වෙන්න ඉස්සෙල්ලා කවුරු ආදරය කරපු ගෑල් ළමෙක් හරි ඉන්නවනම් එයාගේ නම දාමුද? මෙහෙමයි. දැන් මේ වෙච්ච කෙනෙක් ඉන්නවා මල්ලිකා කියලා. ඊගෙන ඉස්සර යාළුවුණ එක්කද? යාළුවුති වෙච්ච කෙනෙක්. ඒ වුණාට දැන් එයාගේ නම එයා ඒ විස්තර වයිෆ්ට දන්නවා. හරි දැන් එයා බැඳලා එයාගේ ළමයි ඉන්නවා. දැන් මල්ලිකා කියනකොට ඒක ඇවිල්ලා ඉංග්‍රීසියෙන් ජස්මින් කියලා එනවා. මල්ලිකාගේ ෆස්ට් ලව් එකද? නෑ 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 නෑ. එහෙම කරන්න පුළුවන් ඒ වුණාට සම්මා පස්සේ වයිෆ්ට දන්නවා නම් වයිෆ්ට දන්නවා යාළු වෙලා හිටපු එක දැන් කිසිම සම්බන්ධයක් නැහැ කියලා දන්නවා. මම මේ වගේ නමක් දැම්මොත් එයා ටිකක් කල්පනා කරන් බලයි. ඔව් ඒක හොඳ නෑ කිව්වා. ඔව් ඒක හොඳ නෑ. අපි
මෙහෙම දාමුකෝ කුකුලා ලකුණ එග් මැෂින් හා හරිය ඒක මොකද වාහිතන් කමන්නේ කමන්නේ ඒක කොමන්නේ ඕ මම එහෙනම් ඔයාලට කෝල් එකක් දෙන්නම් හරි අපි එහෙම කරමු හරිය අනිත් එක තමයි මට ඔයාලට කියන්න බැරුණා මුලින්ම මේ දැන් ඔය බිත්තර තරගය ගැන ඉච්චරටම ලොකුවට හිතාගෙන ඉන්න එපා හොඳේ නෑ නෑ මම මගේ වැඩේ කරගෙන යනවා හරි හරි තරගෙට යන්න හම්බුනොත් එහෙමයි නැති වුනොත් එහෙමයි හොඳේ හම්බුනොත් එහෙම ඕ ඉතින් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා ඇත්ත කියන්න එපා බලාපොරොත්තු නෑ ට්‍රයි කරමු හරි හරි එහෙනම් වැඩේ ඕකේ නේ මම ඔයාලට වැඩේ හරියනවා නම් කෝල් එකක් දෙන්න හොඳේ හරි හොඳයි හරි හරි එහෙනම් තියන්න හොඳේ හරි ශ්‍රී ලංකාවේ අලුත්ම සුවගැනීම කුකුල ලකුණ විතර මැෂිම අද හූස්පීකින් තුලින්